ස්පිසිතක එල්පල් තර්කාවලිය සඳහාවන ක්‍රීඩක වෙන්දේසිය පසුගියතා පැත්වුණ. මේ ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩෑමක් විසින් ශ්‍රී ලංකා ප්‍රබල පිතිකරු පැතුම් නිස්සංකව මිලදීකත්තේ නැහැ. ඉතින් මේ ක්‍රීඩක වෙන්දේසිය විස්තර අරගෙන අපි ඔබට මීට කලිනුත් වීඩියෝවක් අරගෙන ආවා. ඉතින් එදා ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩෑමක් විසින් මිලදී නොගත් මෙමනට ශ්‍රී ලංකා කණ්ඩෑම සතු ප්‍රබලතම පිතිකරුවා වන පැතුම් නිස්සංකව සිය සංචීතයට ඇතුළත් කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩෑම තීරණය කර තිබෙනවා. මෙවන විට ලෝක T20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමවල අටවන ස්ථානයේ පසුවන පැතුම් නිස්සංකව මේ ආකාරයට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩෑම විසින් ලබා ගැනීම කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩෑමට මහත් වාසිදායක කාරණයක් බව නොඅනුමානයි. මීට අමතරව 2022 LPL තරගාවලියේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩෑමේ නායකත්වය බොහෝ දුරට වනිදු හසරංගට හිමිවන බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේ අනුව අනාගතයේදී චරිත් අසලංක වටා ගොඩනැගීමට නියමිත අනාගත ශ්‍රී ලංකා කණ්ඩෑමේ උපනායකත්වයත් වනිදුට හිමිවන බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. එ අනුව අනාගත ශ්‍රී ලංකා කණ්ඩෑමේ කටයුතු කිරීමට මෙම තරගාවලියේදී වනිදු හසරංගට නායකත්වය හිමිවුවහොත් ඔහුට එහිදී ලැබෙන අත්දැකීම් විශාල පිටුවහලක් වන බව නොඅනුමාන. ඉතින් මේ වගේ 2022 LPL තරගාවලිය විස්තර වගේම තවත් ක්‍රිකට් ලෝකයේ නවතම තතු එසැනින් ඔබ වෙත අරගෙන අපි එනවා තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් ඔබව හම්බ වෙන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.